විශේෂයෙන්ම අපි කොම්පෝස්ට් වර නිපදව ගන්න අරමුණු දෙකකින් එකක් තමයි අපිම භාවිතා කරනවා අපේ අපේ ප්‍රයෝජනෙටම අපේ වගාවන් සඳහාම භාවිතා කරන්නේ ඒ වගේම අපි මේ කොම්පෝස්ට් වල මේ අපි නිපදව ගන්න කොම්පෝස්ට් වල විශාල වාංජ වටිනාකමක් තියෙනවා ඉතින් අපි මේක වෙළඳ ද්‍රව්‍යයක් වෙළඳ භාණ්ඩයක් මේක අපිට වෙළඳ ද්‍රව්‍යයක් විදියට ඉතාමත් හොඳ මිලකට අලවි කරන්න පුළුවන් මේ අලවි කරනවා නම් අලවි භාණ්ඩයක් වෙන මේ කොම්පෝස්ට් වලට ඉතාමත් හොඳ ප්‍රමිතියෙන් යුතුව අලවි කරන්න අපි වග කියන්න ඕනේ ඉතින් අපි බලමු දැන් මේ අපි හදාගත්තු කොම්පෝස්ට් වල තියෙන්න ඕනේ ප්‍රමිතීන් මොනවද මේ ප්‍රමිතීන් වලින් තොරව අපි කොම්පෝස්ට් පවර භාවිතා කරලා අපේ වගාවට භාවිතා කරුවත් අපිට බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ගන්න හම්බෙන්නේ නැහැ ඒත් අපි අලවි කරුවොත් අපේ පාරිභෝගිකයට අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ගන්න හම්බෙන්නේ නැහැ ඒ වගේම රටක් විදියට ගත්තොත් අපිට මේ කාබනික පවර භාවිතයෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලබා ගන්න නම් අපි නිෂ්පාදනය කරන කොම්පෝස්ට් වල අවසාන නිෂ්පාදිතය ඉතාමත් හොඳ ප්‍රමිතියෙන් යුතුව තිබෙන්න අත්‍යවශ්‍ය වෙනවා අපිට ඇහැට ඉස්සෙල්ලාම පේන්නේ මෙන්න මේ අපි හදාගත්ත කොම්පෝස්ට් එකේ තියෙන වර්ණය මේ වර්ණය දුඹුරු කළු කළු දුඹුරු කළු අළු වගේ පැහැයක් උනාට ගැටලුවක් නැහැ හොඳින් කළු පැහැයට හුරු කොම්පෝස්ට් පොහොරක් වීම ඉතාමත් සුදුසුයි ඉතින් මේ වර්ණය අපි ලබා ගන්නෙ කොහොමද අපි වර්ණය ලබා ගන්න කෘත්‍රිම බෑ මේ වර්ණය අපි මේ විදිහට හොඳ වර්ණයක් ගන්න නම් අපි කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරද්දී මුල සිටම අමුද්‍රව්‍ය තෝරා ගැනීම සිටම සැලකිලිමත් වෙන්න ඕනේ විශේෂයෙන්ම හොඳින් සත්තුමය අපද්‍රව්‍ය භාවිතා කරුවොත් ඒ වගේම කොම්පෝස්ට් කොට නිෂ්පාදනය කරද්දී අපි කලින් ඉගෙන ගත්තා වගේ කලින් ඔබට ඉදිරිපත් කරුවා වගේ හොඳින් ගොඩ අපි සැකසුවොත් ඒ වගේම ගොඩින් හොඳින් අපි ගොඩ කළමනාකරණය කරුවොත් අපිට අවසාන වශයෙන් මේ වගේ හොඳ වර්ණයෙන් යුතු කොම්පෝස්ට් ගොඩක් ලබා ගන්න පුළුවන් දෙවෙනි කාරණේ තමයි අපිට ඉස්සෙල්ලා වර්ණයට පස්සේ දකින්න පුළුවන් මේ කොම්පෝස්ට් වල තියෙන ඕනේ ගඳ සුඳ විශේෂයෙන්ම අපි මේ පැකට් එකක් විවෘත කරපු ගමන්ම මේ අපි මේ ගන්න කොම්පෝස්ට් එක ගන්ධයකින් තොර විය යුතුයි කිසිම ගඳක් මේකෙන් එන්න විදිහක් නැහැ මේකෙන් එන්න පුළුවන් එකම දේ තමයි නැවුම් පසක සුවඳ මේ කොම්පෝස්ට් වලින් එන්න පුළුවන් අන්න එහෙම නැවුම් පසක සුවඳකින් තොර කොම්පෝස්ට් පොර ඔබ වෙළඳ පොළෙන් කොම්පෝස්ට් පොර මිල්දි ගන්නවා නම් කවරේ විවෘත කරුවාම ඔබට යම්කිසි දුර්ගන්ධයක් එනවා නම් අපිට එකෙන් කියන්න පුළුවන් මේ කොම්පෝස්ට් පොර නිසි ප්‍රමිතියෙන් තොරව කොම්පෝස්ට් පොරක් විදිහට මේ අපි හොඳින් හදාගත්ත කොම්පෝස්ට් පොර වල කිසිම අපද්‍රව්‍යයක් තිබෙන්න බෑ මේකේ ගල් කෑලි බොරළු කෑලි ප්ලාස්ටික් පොලිතීන් යකඩ කෑලි බැටරි කෑලි මේ වගේ කිසිම දෙයක් කිසිම අපද්‍රව්‍යයක් තියෙන්න බෑ මේකේ තියෙන්න පුළුවන් එකම දේ තමයි කාබනික ද්‍රව්‍ය සහ ශාක පෝෂක පමණයි මොකද මේක කාබනික පොරක් කාබනික පොර වල වෙන කිසිම ද්‍රව්‍යයක් තිබෙන්න විදිහක් නැහැ මේකේ යම්කිසි අපද්‍රව්‍ය ප්‍රමාණයක් තියෙන්න පුළුවන් ඉඩ ප්‍රස්තාව දීලා තියෙනවා මේකේ වැලි තියෙන්න පුළුවන් වැලි කියන්නේ අපි කුෂ්කාර්මික ගත්තොත් අපිට කුෂ්කාර්මික පොළවට අහිතක ද්‍රව්‍යයක් නෙමෙයි. නමුත් කොම්පෝස්ට් ගත්තොත් මේකේ වැලි තියෙන පුළුවන් උපරිම සීමාව 120යි. ඒකෙන් අදහස් කරන්නේ නෑ කොම්පෝස්ට් එකේ වැලි 120ක් තියෙන්න ඕන කියන එක. උපරිම අහම්බෙන් හරි අපිට නොවැළැක්විය හැකි හේතුවක් නිසා වැලි ආවොත් තියෙන්න පුළුවන් උපරිම 120යි. වැලි 120ක ඉදිරි ප්‍රමාණයක් තියෙන්න ඉඩ දීලා තියෙන්නේ ප්‍රධාන හේතුවක් අපි දන්නවා අපි මේ කුෂ්කාර්මික අපද්‍රව්‍ය සත්ව අපද්‍රව්‍ය භාවිතා කළා තමයි අපි මේ කොම්පෝස්ට් පොර එක නිෂ්පාදනය කරගන්නේ. ඉතින් අපි මේ නිෂ්පාදනය කරගන්න මේ ප්‍රායෝගික ක්‍රියාවලදී අපිට වැලි නැතුව මේ ද්‍රව්‍ය ලබා ගන්න බැහැ. අපි ශාක ටිකක් අපි හිතමු අපි අපේ වගා ශේෂ්ත්‍රයක් සුද්ධ කරලා ගන්න කොළරොල් ටික, භෝග අවශේෂ ටික. නැත්නම් අපි ගව ගාලෙන් ඉවත් කරලා ගන්න ගොම පොහොර ටික. මෙවුවත් එක්ක බොරළු කැට, වැලි කැට වගේ දේවල් එන්න පුළුවන්. ඉතින් ඒ එන්න පුළුවන් උපරිම සීමාව තියා ගන්න පුළුවන් හැදුණු කොම්පෝස්ට් එකේ 100ට 20ක් විතර ප්‍රමාණයක් පමණයි. ඊළඟට අපි බලමු විශේෂයෙන් වැදගත්ම දේ තමයි මේ කොම්පෝස්ට් මේ කාබනික පොහොරවල තියෙන මොන තෙතමනේ. මේ තෙතමනේ අපිට තියෙන පුළුවන් උපරිම සීමාව 125යි. ඒ කියන්නේ මේකේ බරට සාපේක්ෂව 125ට අඩුවෙන් තමයි මේ කොම්පෝස්ට් වල තෙතමනේ තිබෙන්න ඕනේ. ඉතින් මේ අපි කොහොමද බලමු මේක තෙතමනේ තියෙන කියලා. අපිට විද්‍යාගාරයට අරන් ගියාම විද්‍යාගාරයේදී නම් අපිට මේක අවන් එක දාලා වේලලා විශ්ලේෂණය කරලා බලන්න පුළුවන්. නමුත් අපි ශේෂ්ත්‍රයේදී ශේෂ්ත්‍රයේදී අපිට තමයි පහසුවෙන් මේක තෙතමනේ බලන්න පුළුවන්. අපි මේ කොම්පෝස්ට් ටිකක් හොඳට අතට අරගෙන මෙහෙම අපි තදින් ගුලි කරුවොත් මේ විදිහට හොඳට ගුලි කරලා අත අරපුවාම මේක
තිබුණා වගේම කුඩු වෙලා තියෙන්න ඕනේ. උලියක් විදියට ඉතුරු වුණොත් ඒකෙන් අදහස් කරනවා මේක තෙතමනේ වැඩි කියලා. ඉතින් එහෙම තෙතමනේ වැඩි කියලා දන්නොත් අපි කොහොමද මේක තෙතමනේ අයින් කරන්නේ? අපිට අපි දන්නවා අපිට වෙන දේවල් නම් අවුවේ වෙයිලා. අපි වී වගේ ධාන්‍ය වර්ගයක් ගත්තොත් අවුවේ වෙයිලා තෙතමනේ අඩු කරන්න පුළුවන්. නමුත් මේ කොම්පෝස්ට් කියන අපේ මේ ඉතාමත් වටිනාකමකින් යුක්ත පෝෂක පදාර්ථ ශාක පෝෂක සහිත මේ මාධ්‍ය තද අවුවේ වෙලන්න බෑ. එහෙම වුණොත් අපිට පෝෂක අපතේ යනවා. එතකොට අපි කරන්න වෙන්නේ මේක මද පවනේ. අපි යම්කිසි සේවන සහිත ස්ථානයක මද පවනේ වේලලා ගොඩ පෙරලමින් ගොඩ තුනී කරලා දින කීපයක් වේලලා මේ තෙතමනේ අපිට අඩු කරගෙන නැවතව තවත් තෙතමනේ පරීක්ෂා කරලා බලලා අපිට ඊට පස්සේ එතනින් එහාට මේක පැකට් කරන්න. එහෙම නැත්නම් අපිට අලවි කරන්න පුළුවන්. वाणिज्य वटनाकम सहित द्रव्यक अलविक रद्दी मेके उपरीम पारिभोग्य उपरीम वासी लबा दिन्न मेके कट प्रमाण मे अंशु प्रमाण प्रमाण दीरती मे अभी मे कॉम्पोस्ट पोर कोटुक साइज मिलीमीटर हतरा एमता अभी वर्ग अंगल कोटु तीसाया पमनमन दल की हलपुहाम मे संपूर्ण हेल्लान उड़ा पोट साकितुना नमूत मेक हिंग हेल्लोन ඒ හැලෙන කොම්පෝස්ට් එකක් තමයි අපිට ආවරණය කරලා පැකින් කරලා අලෙවි කරන්න සුදුසු වෙන්නේ. අපි දැන් කතා කරුවා මේ කොම්පෝස්ට් පෝර අපි නිෂ්පාදනය කරන දක කොම්පෝස්ට් පෝර වල භෞතිකව අපිට ඇහැට පේන ගඳ සුවඳ වගේ දේවල් නැහැට දැනෙන දේවල් අපිට ඇතට අතට දැනෙන ස්වභාවය ඒ වගේ දේවල් කොහොමද තියෙන්න ඕනේ කියන එක පිළිබඳව. අපි දැන් බලමු මේකේ රසායනික ලක්ෂණ. රසායනික ලක්ෂණ කියන්නේ අපි මේ කොම්පෝස්ට් අපි මේ යොදා ගන්න කැට පෝර වෙන්න පුළුවන් මෙන්න මොනවද කොම්පෝස්ට් පෝරක් වෙන්න පුළුවන්. මේ පෝර වලින් අපි බලාපොරොත්තු වෙනවා ශාක පෝෂක ලබා දෙන්න. ශාකයේ හොඳින් වර්ධනයට ඒ වගේම ශාකයේ හොඳ ප්‍රජනනයට සහායක දිරියට අවශ්‍ය කරන පෝෂක ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පෝෂක ලබා දෙන්න බලාපොරොත්තු වෙන නිසාම අපි නිෂ්පාදනය කරගත්ත පෝෂක වල යම් කිසි ප්‍රමාණයකින් ශාක පෝෂකත් තිබෙන්න අතිබීම අත්‍යවශ්‍යයි. ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් නයිට්‍රජන් ෆොස්ෆරස් සහ පොටෑසියම් කියන පෝෂක. නයිට්‍රජන් පෝෂක ගත්තොත් මේ අපි නිෂ්පාදනය කරගත්ත කොම්පෝස්ට් පෝර වල අඩුම තරමින් 100ට 1ක්වත් මේකේ වියලිබරට සාපේක්ෂව අඩුම තරමින් 100ට 1ක්වත් නයිට්‍රජන් පෝෂකය තිබීම අත්‍යවශ්‍ය වෙනවා. 100ට 1කට වැඩි වෙන තරමට හොඳයි. අපි යොදා ගන්න අමුද්‍රව්‍ය අණුව අපිට මේක නයිට්‍රජන් ප්‍රමාණය 102.5 3.5 4 විතර දක්වා හොඳින් තබා ගන්න පුළුවන් වෙනවා. අපි හිතමු අපි නයිට්‍රජන් 100ට 1කට වඩා අඩුයි නම් අපිට කරන්න පුළුවන් වෙන්නේ නයිට්‍රජන් වැඩි අමුද්‍රව්‍ය භාවිත කරන්න. උදාහරණයක් විදිහට ගත්තොත් අපිට ගිල්සීඩියා අතු ඒ වගේම අමු ශාක කොළ ඒ වගේම අපිට ගන්න පුළුවන් ගොම පොහොර කුකුල් පොහොර ගව මුත්‍රා මෙන්න මේ වගේ දේවල් භාවිත කරලා අපිට පුළුවන් මේ අපි අවසාන වශයෙන් නිපදවා ගන්න කොම්පෝස්ට් පොහොරේ නයිට්‍රජන් ප්‍රතිශතය වැඩි කර ගන්න. විශේෂයෙන්ම අපිට වියලි කොළ රොඩු වලට වඩා අමු කොළ රොඩු භාවිත කරන්න පුළුවන් නම් අමු කොළ භාවිත කිරීමෙන් නයිට්‍රජන් ප්‍රමාණය වැඩි කර ගන්න පුළුවන්. ඒ සමගම අපිට කොම්පෝස්ට් පොහොර බවට පත් වෙන ගාලේ අඩු කර ගැනීම හැකියාව තිබෙනවා. ඒ වගේම අපිට අත්‍යවශ්‍ය පෝෂකයක් තමයි ෆොස්ෆරස් කියන්නේ. විශේෂයෙන්ම ශාකයක මූල පද්ධතිය වර්ධනයට අවශ්‍ය වෙන පෝෂකයක්. මේ ෆොස්ෆරස් පෝෂකය අපේ ශාකවලත් සත්වවලත් අපද්‍රව්‍යවල තිබෙන ප්‍රමාණය ඉතාමත් අඩුයි. නමුත් මේ ඒ නිසාම අපි නිෂ්පාදනය කරන කොම්පෝස්ට් පෝර වල මේ කොම්පෝස්ට් පෝර වල ෆොස්ෆරස් තිබෙන්න ඕන ප්‍රමාණය 100ට 0.5ක්. වියලි බාරට සාපේක්ෂව 100ට 0.5ක් තමයි මේක ෆොස්ෆරස් ශාක පෝෂකය තිබෙන්න අවශ්‍ය වෙන්නේ. නමුත් ඒ ප්‍රමාණය ලබා ගන්න අපි යොදා ගන්න ශාකමය සහ සත්වමය අමුද්‍රව්‍ය වලින් බැරුව යන්න පුළුවන්. ඒ සඳහා අපි කලින් ඉගෙනගත්තු විදිහට අපි කලින් පුහුණු වුණු විදිහට අපිට එපා වල ක්‍රොක් ෆොස්ෆේට් භාවිත කරන්න පුළුවන්. ෆොස්ෆරස් ප්‍රමාණය වැඩි කර ගන්න කොම්පෝස්ට් ගොඩ නිෂ්පාදනය කරන අවස්ථාවේදීම මේ මිශ්‍රණයටම අපේ බරට සාපේක්ෂව 5% ප්‍රමාණයක් අපි ටොන් එකක් කිලෝ 1000ක් හදනවා නම් ෆොස්ෆරස් ERP එපාල රොක් ෆොස්ෆේට් බෑග් එකක් කිලෝ 50 බෑග් එකක් වෙන විදිහට විසිරුවා හැරලා නිෂ්පාදනය කර ගැනීමෙන් අපි අවසාන වශයෙන් නිෂ්පාදනය කරගන්න කොම්පෝස්ට් පොහොරේ ෆොස්ෆරස් ප්‍රමාණය වැඩි කර ගැනීම හැකියාව තිබෙනවා. ඊළඟට අපිට අත්‍යවශ්‍ය විශේෂයෙන්ම ශාක වල ප්‍රජනනයට එහෙම නැත්නම් අපිට අස්වැන්න ලබා ගන්න මල් පිපින්න පොටෑසියම් කියන ශාක පෝෂකය. මේ පොටෑසියම් කියන ශාක පෝෂකය අපි හදාගත්ත කොම්පෝස්ට් වල 100ට 1කට වැඩි ප්‍රමාණයක් තිබෙන්න ඕනේ.
අපිට තාමත් පහසුවෙන්ම සත්ව පොහොර විශේෂයෙන්ම කුකුල් පොහොර ගොම පොහොර භාවිත කරලා පොටෑසියම් ප්‍රමාණය වැඩි කර ගන්න පුළුවන් ඒ වගේම අමු ශාක ඒ වගේම විශේෂ ශාක තියෙනවා අපි උදාහරණයක් විදිහට ගත්තොත් වල් සූර්යකාන්ත ඒක වල් ශාකයක් විදිහට අපේ පරිසරයේ ඉවත් වෙලා තියෙන ඉතින් අපිට මේ වල් සූර්යකාන්ත භාවිත කරලා අමු ද්‍රව්‍යයක් විදිහට භාවිත කරුවොත් පොටෑසියම් ප්‍රමාණය වැඩි කර ගන්න පුළුවන් ඒ වගේම කෙසෙල් අතු කෙසෙල් කඳක් ඒ වගේම පොල් අතු පොල් එලි කැබිලි අපේ දන්නවා පාර දෙපැත්තේ තියෙන තැඹිලි කොඹ මෙන්න මේ වගේ දේවල් භාවිත කරලා කොම්පෝස්ට් පොහොර නිපදවා ගන්නවා නම් අපිට තාමත් පහසුවෙන්ම මේ අපි නිපදවාගත්තු කොම්පෝස්ට් පොහොර වල 1%කට වඩා පොටෑසියම් ශාක පෝෂකය රඳවා ගන්න පුළුවන් කොම්පෝස්ට් පොහොර වල pH අගේ අපිට වැදගත් වෙනවා ශාකයට පෝෂණය අවශෝෂණය කර ගැනීමට සඳහා pH අගේ උදාසීන අගයකට ආසන්න අගයක් තියෙන පුළුවන් සාමාන්‍ය 6.5 සිට 8.5 දක්වා විතර pH අගයක් තියෙන්න අවශ්‍යයි. ඒ වගේම විශේෂයෙන්ම වැදගත් වෙනවා මේක ශාකයට පෝෂණ අවශෝෂණය කරගද්දී අපි යොදන මේ පොහොර වල තියෙන කාබන් නයිට්‍රජන් අනුපාතය. කාබන් නයිට්‍රජන් අනුපාතය 10:1 සිට 30:1 දක්වා පරාසයක තිබීම කොම්පෝස්ට් පොහොර සඳහා ඉතාමත් සුදුසු වෙනවා. අපි මේ කතා කරපු මෙන්න මේ රසායනික ලක්ෂණ ටික නම් අපිට ශේෂ්ත්‍රයේදී දකින්න බෑ අපිට අතින් මේක නිරීක්ෂණ අතින් අපිට මේක දැනෙන්නේ නැහැ ඇහැට නිරීක්ෂණය වෙන්නේ අපේ නහයට දැනෙන්නේ නැහැ මේ රසායනික ලක්ෂණ ඒ නිසාම අපිට සිද්ධ වෙනවා අපි නිපදවාගත්ත කොම්පෝස්ට් පොහොර වල රසායනික ගුණාංග ටික හරියට තියෙනවද කියලා බලා ගන්න අවශ්‍ය නම් අපි අනිවාර්යයෙන්ම පාංශු විද්‍යාගාරයකට ගිහිල්ලා රසායනික විශ්ලේෂණයක් සිදු කරලා අපිට බලා ගන්න පුළුවන් මේ අපි නිපදවාගත්ත කොම්පෝස්ට් පොහොර වල අවශ්‍ය රසායනික ලක්ෂණ මේ විදිහටම තිබෙනවද කියන එක පිළිබඳව ඊළඟට අපිට සරකා බලන්න වෙනවා මේ අපි හදාගත්ත කොම්පෝස්ට් වල අපේ පරිසරයටවත් අපේ මිනිස්සුන්ගේ අපේ ගොවි මහතුන්ගේ නැත්නම් අපේ පාරිභෝගික ජනතාවගේවත් මේ අහිතකර ද්‍රව්‍ය වලින් තොර වෙන්න ඕනේ අහිතකර ද්‍රව්‍ය කිව්වොත් අපිට දෙකක් ප්‍රධාන කරුණු දෙකක් සරකා බලන්න වෙනවා එකක් තමයි අපිට ලෙඩ රෝග හදන සුද්ධ ජීවීන් විශේෂයෙන් මිනිසාට ලෙඩ රෝග හදන සල්මොනෙල්ලා ඊකෝලයි වගේ සුද්ධ ජීවීන්ගෙන් මේ කොම්පෝස්ට් පොහොර සම්පූර්ණයෙන්ම තොර වෙන්න ඕනේ ඊළඟ වැදගත්ම කාරණය තමයි පාරිසරිකව සහ ආර්ථිකව ඒ වගේම අපේ සෞඛ්‍යම පැත්තෙන් ගත්තොත් අපි හදාගත්ත මේ කොම්පෝස්ට් වල බැරලෝහ තියෙන්න බෑ බැරලෝහ වලින් තොර වෙන තරමට අපි නිෂ්පාදනය කරගත්ත කොම්පෝස්ට් පොහොර හොඳයි මොකද අපි මේක අපේ පසට දාන්නේ අපි පසට බැරලෝහ එකතු වුණොත් ශාක පද්ධතිය හරහා නැවතත් ආහාර විදියට අපේ ශරීරගත වෙනවා බැරලෝහ අපේ පරිසර පද්ධතිය විනාශ වෙන දෙයක් වන නිසා අපි හැම වෙලේම නිෂ්පාදක මහතුරුත් උත්සාහ කරන්න ඕනේ ප්‍රමිතිය යුතු කොම්පෝස්ට් පොහොර වෙළඳ පොළට ඉදපත් කරන්න ඒ වගේම අපි පාරිභෝගික මහතුරුත් පාරිභෝගික කරන ගොවි ජනතාවත් ප්‍රමිතිය යුතු කොම්පෝස්ට් පොහොරම තමාගේ වගාබිමට යොදන්න ඉතාමත් විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි අපිට පුළුවන් අපේ ශ්‍රී ලංකා ප්‍රමිතිය ආයතනයෙන් අපි දෙන වතුර බෝතලයට කෑමේකට ප්‍රමිති සහතිකයක් දෙනවා වගේම කොම්පෝස්ට් පොහොර සඳහා ප්‍රමිති සහතිකයක් ලබා ගන්න පුළුවන් මේ ප්‍රමිති සහතිකය ලංකාවේ ලබා දෙන ආයතන කීපයක් තියෙනවා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් SLSI ප්‍රමිති සහතිකය ලබා ගන්න පුළුවන් ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් මේ ප්‍රමිති සහතිකයට සමානම වූ තත්ත්ව සහතිකයක් ලබා දෙන්න කටයුතු කරලා තිබෙනවා. ඉතින් කාබනික පොහොර නිෂ්පාදනය කරන නිෂ්පාදක මහත්මයාට වෙන්න පුළුවන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග එකතු වෙලා තමන්ගේ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය සඳහා ප්‍රමිති සහතිකය ලබා ගන්න. එතකොට මේ ප්‍රමිති සහතිකය ලබා ගත්තාම නිෂ්පාදක මහත්මයාට විශේෂ වාසියක් අත් වෙනවා. තමන්ගේ නිෂ්පාදන අලෙවි කර ගන්න පුළුවන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රමිතිය සහිත කාබනික පොහොර කියන ලේබල යටතේ. එතකොට අලෙවි කර ගැනීමට ඉතාමත් පහසු වෙනවා. පාරිභෝගික කැමැති කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ කරලා තියෙන නිෂ්පාදනය මිලදී ගන්න. ඒ වගේම පාරිභෝගික මහතුන්ට ගොවි මහත්මයන්ට පුළුවන් කිසිම බයක් සැකකින් තොරව වෙළඳ පොළට ගිහිල්ලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහතික කරලා තියෙන කොම්පෝස්ට් පොහොරක් මිලදී අරගෙන තමන්ගේ වගාවට භාවිතා කරන්න.